ත් පස්වන ජාතික නිදහස් දින උත්සවය හේතුවෙන් කොළම නගරේ අද සිට විශේෂ රතවාහන සැලස්මක් පාර්ලිමේන්තුබ වාර අවසාන කෙරී නව සැසිවාරය පෙබරවාරි අත වනදා දහතුන් වැනි සංශෝධනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් අවසීලන්තයේ නගර රැසකට හදි සිතත්වයක් ප්‍රකාශයට පත්කරයි. අයි1න් ශ්‍රධාරපහහි සතයන්ට දො හිතිහ ප්‍රවෘති විකාශ, සමගින් ම ශාිතරාජභක්ෂ, ප්‍රමින් දේශීපුවත්. ට පවති ීතිය ක්‍රියාත්මක කිීම තම බැදීත් සිින පත් රට ෙදීමට කිසිසත් සූදානම්න මැති පවත් ජනාතිපත නනිල් වි්‍රම සංග මහතා පවසනවා. පසුගේෙතා පැවති සර්ෝපක්ෂික හම අම්මතමින් ජනාතිපතිවරයා මේ බව සඳන් කලා. ජනාධිපතිවරයාට හිම විදායික බලතරනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම. තමන් බැදි සිටන බව ජනාතිිතිරණ වික්‍රමසිහ මහතා පවසනවා දහතුන්වැනි සංශෝධනය මුළුමින්ම ක්‍රියාත්ම කිරීමටයුතු කරන්න ඒ අනුව බවත් එේ නොමැතිනම් පාර්ලිමේතුව හරහා දහතුන්ම නිවසා සංශෝධනය හෝසි කලේතු බවත් ජනාධිපතිවරයා සඳහන් කලා පසුගියදා පැවති සර්පක්ෂක හමුවමත මිනුයි ජනාධපතිවරයාේ බවසඳහන් කළ. මම විදායක පටති එන්නේ තියන නීතිය ක්‍රියාත්ම කර ධාතුන්වැනි සංශෝධන අපේ නීති පොතේ තියනවා යස්ථාවතය දන් අවුදු තිස් හතක් විතර මංඒක ක්‍රියත්ම කරන්නවාං ක්‍රියාත්මක නොකරනවා න කවරු හරි යෝජනාවක් ගෙනල්ලා විසි දෙවනි සංසෝධන ගෙනල්ල දහතුන් නි සංසෝධන අහුසි කරන්න න් දැන් අපි අහුසි කල්ලා නැත්තන් අපිට මැද ඉන්න බෑ ක්‍රියාත්ම කරන්නෙත් නෑ අහුසි කරන්නෙත්නෑ කියට දෙක එකක් අපි ගන්න ඕනඇ මෙිතන එකවත් මේ රට බෙ නෑ මම ෙඩරල් රාජක විුද්යි බල ැල්ල බෙදා දෙනකට කමන්නන්නේ දැන් අපි ඇති කල්ලා තියෙන මේ පලාාත් සබාවට ලන්ඩ නගර සබාවට තියෙන බලතැලවත්න්නේ නති පපදේ තිල ක්‍රියත්ක නොකරෙ හරියන්න දෙවනුව ඉඩම් ගැන මම කියන්න කැමති මම යෝජනා කරේ අපි ඉඩම් කොමිසම වහම පත් කරන්න ඒ ගැන කෙටුම් පත් අපිට මාර්තමාස් වෙනකට ඉදිරිපත් කරන ගලා මම යෝජනා කරේ නම දෙනෙක් පලාත්වලික ්‍යවස්ථායි ඇදුල් කරය ොස්තෙනෙක් වෙනම ජනාධපතිපත් කරන්න. ඒ හෙම කල්ල වැඩ කටුත්තු කරන්න දෙවනුව තියෙන්නේ අපි ඉදිරිපත් කරන්නේ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ගැන නීතිය. ක්‍රාම. ජාතික ඉඩම් ප්‍රතිපත්යකුත් ගෙනර. ාතික ඉඩම් කොමසමට ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්ම කරන්න තියෙනවා. රටේ සියයට තිහක්හවිට වැඩි ප්‍රමාණයක් කැලෑවලට යටවෙන්නන මනන්තරයට. මෙතැන වෙලා තියන වනන්තරයට හදිස යටටකල්ල තියනන්නේ යම්කි සැලස්මක් නැතුව. කක්මං කියන්න මේ රට බෙදන්න ම ලෑස්නෑ අපි කවඩුවත් ලෑස්තිනෑ කකාටවත් පවලෙන්න්න වැඩකුත් නෑ කවුරුත් නැතිවන්නෙත්නෑ රට ෙන්නෙත්න. මේ ඔක්කමිට යන්න තියන්නේ අද ට එකතු වෙලා තිය අපි මේ ප්‍රශ්නටික විසලදාම. ැත් වු ාතික නිදස් ත්වේ සහයහි පරහුර හතුවෙන් ගලු මෝදර හා ආශද ප්‍රදශවල විශේෂ රතවාහන සැලස් මක්‍රියාත්මගමන බව පොලසිය පසනවා. අද සිට නිහස්තින දක්වා කාල තුළ අලියම පහ සිට දහවල් දොළ හතර කාලේ තුළ මෙම රවාහන සැස්මක්‍රියත්මක වන පවයි ශ්‍ර ලංකා පොලිසිය සඳහන් කළේ ැතිරන වියදම් න්‍යානය කිරීම පත් කෙටුම් පතට, ඒ කතානායෙකවරයා සිය සහතිකය සටහන් කලා. ඒරුවෝ මැතිවනේකදී චන්දදායෙක් වෙනවන් වැය කළ හැකි උපරිම මුතුල රපියල් විසාක්. මැතිවරන කොම්සමිය සභපති නීති ජොනිමල් පුංචෙේවා මතා සඳහන් කළේ නිවැරදි ලෙස වියදම් ඉදිරිපත් නොකරන ේක්ෂකයින්ට සයේ ආසනේද අහිම විය හැකි බවයි. මැතිවරන්න පචාග වියදම් පාලන පනත. මැතිවඩම් පචාරක වවදන් පාන පනත මගින්. කොපිසල් සභාවලට බලය පවරල තියෙනෝ මැත් නාමයෝජනා කැඳවල දවස් පහක් ඇතුළත. තීන්දු කරන්න ඕන එක චන්ද දාහිමියෙක් වවෙන් කීවදැන් කරන්න පුළුවවා මුදල කියරෙක්. තියනු මේ පනත සම්මත වනේ මේ මාසේ ජනවාරරි විසිහර වනිද.තුර අපි ජනවාරි විසිහතර වෙන්දම කැඳෙවවා දේශපාන පක්ෂ සියල්ලම තරගවදර දේපන පක්. ඇත්තක සාගච්ඡා කරල අවසාන එෙන්ගත්තෙක දවා. ල් පහල්वाයි විශසයි අතර දලා කියනවා වගේ ගත තා පස කමිසම ගණනය කළල තිීන්දු කර රුපියල් විසක් එක චන්ද හිමියක් කෙනනුවෙන් බියදං කරන්න දෙනවායිකල් කියීරුණයක් ගත්. ඒයි තිය අපිදැන් කෙසට කරතිය ඒකදී කොටාසියක්ත්තියනොන පළත් පාන ඇත කොට්ාස එකොටක් චන්ද හිමියක් කෙනනවුවෙන් රපියල් විස්සන දැයි කොට්ාසයෙන්නන දාහ එකළ රපියල් විස දාහෙන් වැඩි ාමතර පවිසි දාහාහයි ඒක තමයි ගිවි දංකරන්පුල පම දල මේකම මේ දැන් බාවාරම හැටිේ හැදිල තියනු පචාරෙටු නමුත්තේ අතතට අපි ඒ වීදම් භාර්තාවෙන් ඒයට ඉඩදිීන තියනවා. තමන්ගේ ස්‍යවේදන කටු සඳහා තාසය තුළ කරනය ව එක නිදහස් විධ භාර්තාර තුළක් කරඩ ඕන්න. එතකොට ඒ කෝහාස මන්ගේ වාහනේ ප්‍රවාහනය දහා යනවිදා අපේක්ෂැට විිතර. ඒ එකත් නිදහස් කළය මේ විදිීයටය ඉඩදීල තියන ඒතන්දයක් කරන්න පේක්ෂකොටඒ පහසුක. ඉර අමතරෝය ආල විදදත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය දාගෙන බැන්නම් මගින් ප්‍රචාරක ්‍යාපාරමගේ මනස්වෙනස් කරන විදර විදමතයික පාලේ. දැන දන ගොක් ට ප අපේක්ෂකට අනුග්‍රහක න්න පොස ගොල්ල තන් කර ොල්ල ගන හො ඇතුවන්නේ. අපේක්ෂක හෝ අපේෂක වෙනුවෙන් කවරුහරිේදමක් කරන්න ඒක මේ භර්තාාව තුළත් එන්නවා එක තුළන් නොකරොත්ක වරද බට පත්තේ රාජ්‍යයෝද පාර්මේන්තුව සංස්ථාම ඒවන් භාරගන්න බ විදේ සම්බිධාන වින් මුදල් භාරගන්න බ තො මේක තියෙනවා තහනම් මුදල් භාරගන්න බැිය. ඉනේ මුදල් ලැබුණ මේ පරිත්‍යයාගයක්ත්ද තැන්පත් මුදලදද නය මුදලදද කොහොමද දෙන්නේ කෙනෙ සහ පෙන්වා. ඒ දෙන පුද්ගලෑ නම්ම ලිපිනය සඳහම් පෙන්න ආතනයක් නම් එක ලියාපංචාන්ගේ සඳහම් පෙන්වා. මේ සඳහන් වෙන්නත්තන් ගේවිම් භාර්තාව එකත් වර්තා සාමාජිකෙක් මේ මැතිවන කොමිසමයෙන් අයගවත් වුණා දැ දන් තම කට්ටීවත් වෙනවද නැදද එ සාමාජය ඉවත් වන එකෙන කමිස තාම දන්න නෑ මාධ්‍ය මගේින් වාර්තා කරන වාර්තාාව කරනක තම අපි දන්න ඒේ සාමාජිකය අපට දන්නලත්නෑ ඇත යම් බලධරී ආතනක න අතරයෙන් අපට දන්නලත් නෑ මෙම සාමාජක කිල්ල මදීල තින. එක එක් පොහොමුණ තිල්ලා අසල් තිබුණත් එකක් එක අපේ කොමිසමේ කට තුල කිසිම් බාධාව ෙව අනඳක දැඟගින් අනිත් කොමිසන්ස්ලා එක ස්ථඊරයි අපට විශ්වාසයෙන් කිසිම ගෙනෙ ඒ වගේ තත්ත් එකට පත්තෙන් නැයි. මුදල් සංසරය හෝසකොට විද්‍යුත් කාඩ් ක්‍රම හරහා මුදල් භාවිතයට යොමු වීම පවත් ආර්ථිකර්බුතයට සාධනීය විසදුමක් බව ආර්ථික විශ්ේෂ කාචාරය චමින්ද මනල සේකරම මතා පවසනවා. රට මුදල් භාවිතින් තොර වූහුත්,ඒ දූෂණ තත්වයෙන් වැලක්වීම ද බලපාන පවයි, එමහතා ප්‍රකාශ කළේ. ඒකතමයි රටක්දුවන්න බදුවන ද නතු රටක්වන්න බ එකක ැත වෘති කියන්න දඩු බලපාන මො ඇරුපයා ලක්සකට වඩට පඩිගන්නට බද හලා යන. අපිට යන ප්‍රධා පශයතමයි මේ බද අු කරන්න පුලුවන් බයිද ම කියනවා බද්දු බර අඩුකරන්න පුළුවන් ෘර්තිකයන්ගේ ඉක්මට හැබැ ඒකට යම් කිසි ක්‍රමයක්්‍රාත්ම කළයුතුයි අපි යජනා කරනවා මේ රට වේගයෙන් කෑශලස් කන්ට්‍රීක්. එමනත් නම් මුදල් භාවිතා නොකර රටක් බාට පත් කරන්න ඕනි මොකක්ද මේ කන්සෙප් එක මේක දැනට ලෝ දවුණ රටවල්ල ප ච රනවාේ. තමයි මේක මුලින්ම අත්හදා බල දගො සාර්ථක ප්‍රති පලත් කරගනම න්න.ඒන්න රට තුල මුදල් සංසාරණය වෙන්න්න බෑ ඒනම් ඒකට කරන්න ඕනමොකක්ද රට තුළල වෙන්න ඕනේ ෙඩ් ට් ෙබි ක ට් න් ලන් රන් ක්න් ට අමතර වතාව Googleපේ මේ වගේ ඕන තරං ක්‍රමවේද තියෙනවා කිව්වාපේ මේ වගේ ඕන තරම් ක්‍රමතියනවා මෙන්නම මේ ක්‍රම දුන් දලා එක්මට රටේ මුදල් සංසරන නවත්න්නො මේක කහම බද රාදුවෙන්න්න තමයි බදගත්මද බදු රාදුවෙන්න්න නම් මුදල් සංසරන නවත් ලාික න්න ල ොම කියල. නොමිකට ගියාට පස්ස හැමෝටම සිද්ධ වෙනවා. අමං ෙවන ඕනම පේමටි එකක් ෑ ්‍ර න් ක් එකක් ර. සිද් කරන්න එතකොට මොකද වෙන්නේ මේරටේ බදුගෙවිය යුතු. නමුත් බදු නොගවන මුදල්ලට නිකම තමගේ කෞන්ටකර නමුට වැඩචි ගම බදු ගවන්න වෙනවා කකට ව්‍යාරන එමතම් බදු ගන්නතුව ව්‍යාපාරන බදු ගසා කන හමෝගෙන්ම බදු ගත්තට පස්සෙමොකක්දවෙන්නේ රජයදනය ආදායම නිකම්ම වැඩි වෙන. එතකොට මේ වෘතිකයන් පිට මත පමණක් පැට වෙන. එමනත් නම් ලක්ෂයට වඩා පඩිගන්න පේ ටක්ේකඩු කරන්න පුළුවන් අරවිදියට ටක්ස් වංචාරනගේ තැක්ේ හරියට මොනිටරට පස්ේ සමහරමේ එකද කියන්න පුළුවන් එකකගන්න. කරන්න පුළුවන් මේක සාමාන මි කරන්න පුුව ක පායෝක තාමත් ්‍රාය ක වැඩක් ඇත ද තින තාක්ෂ මරදයක් න ගම ො කට සල් ර ර ේෙි පුළුව ොකද පෙට්ි ඩයක්ක් වුණත් ොක් වුණත් බැන්කොට පුුවන් ඒ දාල මැශන් දග. දීල මේ වැඩටික කරගනයන්න මේකට එක ද පැහදිල යාත්‍රන අකාවශයි ො තාක්ෂ කාශ ේ. ිම කරන්න පුලුවන්. එහම කරොත් අනිවාරේ මේරටේ හැගිල තින සල්ිටික බැන්කුවලල්ට ගන්නපුලුවන් ඒනිසා ම කියනවා මේ වෙලාවේ මේරටේ ෘතිකෝන්ගින් බදු මිල අඩු කරන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි කේල එකමක සට න . මෙරට පතින නඩි සම්පත් නිරදිව කැනම් කො විදේශ වෙලදඳ පුළටලි රීම අවශ්‍යාව පිබඳව පාර්ලමේතු විේෂ රක සභාවේදී අවධානය අයමතිබෙනවා. ්‍ර ංකා අයෝජනමණඩ ඉදිරි සැලසුම්, ක්‍රියාමාර්ග හදනාගත් දෂකරතා සහ ආයෝජනකිරීම බලාපොත්තු නාංශ පිළි බව. ශ්‍රීලංකාවේ ව්‍යපාර් පහස කිරීමේ දර්ශකයගේ හිළැඟවීම සම්න්ධයෙන්. ැගේ ඇති ප්‍රයෝගික ගැටු හා දුෂකරතා අද්‍යනය කිරීමටත් ඒ පිබඳද සියයෝජනා හා නිර්දේශදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාර්ග සභාවේදී සසාකච්ඡාව තිබෙනවාේ පිලි බඳවසාකච්චා කරුණේ ශ්‍රී ලංකාවේ ්‍යාර පහසුකිරීම දර්ශකයාගේ හිලැන්වීම සම්න්ධෙන් පැනගේ ඇති ප්‍රයෝගික ගැලු හා දුෂ්කරතා අද්‍යය කිරීමට දාලව. ඒ පිළි බඳව සියයෝජන හා නිර්දේශදිරිපත්කිරීමට වන පාර්ලිමේන්තු විශේෂකාර්ග සමහාව ඇහි සමහපති පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විානගේ මහතාගේ ප්‍රහන ව පා.

මෙම විශේෂ කාර්ක සභහව සඳහා ශ්‍රී ලංකා යෝජන මණ්ඩලිය ආයෝජන ප්‍රවර්ධ නමාත්‍යංශය පරිසරමාත්්‍යංශය වරයි නගර කමිෂන් සභහාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරක මාත්‍යංශය මධ්‍යම පරිසරාධිකාරිය අධිකර නමාත්‍යංශය සහ කරමාන් තමාත්්‍යංශය ඇතුළු අංශගණනාවක් නියෝජන කර නිලධාරීන් සම්බන්ධවේතිබුණා. මෙයන්ුව මෙිහිදී ලංකාවේ ආයෝජනය ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රයෝගික ගැතුල පිළිබඳව සාචඡා කරනු අතර. ඒ සම්බන්ධයෙන් ආයජන ප්‍රවර්ධ මණ්ඩලේ අදහස් හයෝජ විස. Sari kata oleh SDI Media එේම වට්නාේ මලේෂයාාවෙන්ටවල අයෝජනයේ හළමටමක පැවීම සහ. එහි තත්වයන්ට මෙරට ලඟවීමට ගතේතු ක්‍රියාමාර්ග පිළිබඳවද හිදීසාකචඡා වූ බයි පාලිමේන්තු සනිවෙදර දෙපර්මයේන්තු සඳහන් කළින්. එසේම රට පවතින කනිජ සපත් නිවැරදිව කැනීම පොට විදේශ වනඳ පොල්ට අලවිකිරීමේ අවශ්‍යතාවේද හිදී සාකච්චා ීතිබෙනවා. තවද අයෝජන සඳහා පැමින විධ පාර්ශව සඳහා වශ්‍ය බාහිලානුමැතින් කලනමින් ලබා ගැීමට ක්ස්ථානයක් ඇතිකිරීම පිළිබඳව සහ එමානුමැතින් සඳහා ගතවන කාලයාවම කිරීම සබන්දද . හිදීසාකච්චවයති බුණා කොළඹ රය න්‍රේසිට මේග දක්වා දිකිරීමට යෝජත මෙට්‍රෝ දුරේ ්‍යප්‍රය පළිඳ කැමනෙට න්ඩි අවධනය යොමුකිරීමට ප්‍රවාහනහා මහා මාර්ගම ත්‍යංශය තීරණය කරතිබෙනවා. ොඹ රයනගර සිට මේගමෝදක්වා දුමරරිස්ථාන සිපාක් සංවර්ධනය කරමින් එදිකිරීමට යෝජත කළුණ මතදි වෙන මෙට්‍රෝ දුම්රිය ්‍යපතිය පිරිබඳ ප්‍රවාහන මහමාර්ගහ ජනමමාධ්‍ය අමාතේ ආචාර්ය බන්ඳල ගුණවර්ධන මහතාවෙත ආයෝජන සිදුකිරීමට යජත සමාගම විසින් කරුණු ඉදිරි පත් කරති බුණා ප්‍රවාහනහා මහමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ කොළඹ වරය නගර සිට මීගමෝදක්වා කිලෝමී හලස් එක දුරක් ුළුණු මතදි වෙන මාර්කයක් ඔසේ මෙමත්‍රෝ දුම්රිය ්‍යපතිය සිදුකිරීමට යෝජන කර ඇතිබවා. හිේ ුලන්කාරජයේ කිසිතු මුදලක් වැෑකිරීමකින් ොරව. ඇමරිකානු ොල බිලියන දෙකෑදශම පහකමුදලක් මෙම ්‍යප්‍රථය වෙනුවෙන් අදාළ පෞද්ගලක සමාගම විසින්ම ආයෝජනය කිරීමට එකතාවය පල කරතිබෙනවා ඊට සමගමීව තෝරගත් දුම්රේ ස්ථාන පහක්. දුම්ර ස්ථාන ආශිත නගර ලෙස නවීකරණය කිරීමට ඔන් බලාපොත්තු වන බයි ප්‍රවාහනහා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ජ සිදදු පිරිවෑකින් ොරව සිදු කරනෙන ඉතාමත් වාසිදායක මෙම ්‍යප්‍රතියේ වැදගත්කම පිළබඳව සලකාබලමින් ඒපිළිබ රජයේ කඩිනම් අවදහන යොමුකර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහාැබෙට මන්්ඩල් අනුමතිේ ලබා ගනීමට අවශ්‍ය කමිනේ පත්‍රකාාවක් ඉදිරිපත්කිරීමටත්. එය අනුව අශ්‍ය ඉදිරි පියවර කඩනමින් ගැනීමටත් අමාත්‍යවයාාවිසින් අමාත්‍යංශය නිලධහරීන්ට එම අවස්ථහවේදීම උපදෙස්ල පාදීතිබෙනවා. ජනන්ඩල ්‍යපෘතියක් ලෙස ්‍රාත්ක වන මෙම ව්‍යාපෘතියහරහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශයේ ඒක බදධ යෝජනාවක් ලෙස, ැබිනට පතතු්‍රකාව ඉදිරිපත්කිරීමට කටයුතු කරන බවද. අමාත්‍යවරයා මෙහිදී අවධහරණය කළා. දහන ස් පුවත් වෙත නව ල්න්තෙ බල පෑත යහපත් කාලගන හෙතුව රට ඕ ක්ලඩ ගනුවර හද සිතත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇහැලු දහරනි පාත වර්ශාවක් හේතුවෙන් නොසීලන්තේ විශාලතම නගයවෙන ඕක්ලන් හි අදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරඇති බව විදස් මාධ්‍ය වාර්තාකලා මෙ අතර තවතුරටත් ගන්වතුරාවධදානම ඉහලායාම හේතුවෙන් නගරවැයන් ඉවත්කිරීමේ හහිම්ද ක්‍රියත්මක බවයි විිෙස්වාර්තාාවල දැක්වවෙන්නේ නවසීලන්තේ ඕක්ලන් නගරයටට ඒ ඇදහලනු අධක වර්ශාව හේතුවෙන් නිවාස රැසක් සම්පූර්ණයම විශවී ති බව වාර්තාාවනවා. එමෙන්ම ගමනගමනයටද බලපෑම් ඇතිවීබෙන අතර. නිවාස සහ ව්‍යාපාර රැසකටම විතුලි සැෙුම් ඇනහිට ඇති බවද විදෙස්වාර්තාාවල සහන්කිෙසේ. ත් වදරටත් ඉදිරිට ඕක්ලන් අගරයට, ගිම්හන වර්ෂාපතනින් සයට හැත්තෑ පහක් ඉදිරි පැහලක්තුළ ඇදැනු ඇති බවට අනතුර ඇඟවීමද නිකුත් කරතිබෙනවා පවති ගන්වතුර සහ කුණාටුවේ බල පෑමෙන් යටිතල පහසකම් විනාශී පිබඳ පැමණිහ අදිසි සේවා අකන්ඩව ක්‍රියාමක කරඇ බව. එයටට බලද හරින් දනුම්දී තිබවයි විදිස්වාර්තාාවල දැක්වෙන්නේ. වසර හැට හයිකට පසු එක්සතරාජධහන, මෝට රත නිෂ්පානය වාර්තාගත අන්දමින් පහත වැටේ ඇතිබව විස්මාධ්‍ය වාර්තා කලා එය එක්දහස්නවසේ පනස් හයවසරෙන් පසුව එක්සත්රජධනයේ වසරක නිෂ්ාදිත මෝට රතවලට සාපේක්ෂව නිෂපාදනයේ පහත වැටීමක් බවයි විදස්වාර්තාාවල දැක් වෙන්න. එෙන්ම එඒ මීට පෙරවසේ මෝට රත නි්පානයට සාපේක්ෂව සේයට දහයක පහතවැටීමක් ෙස විස්මාධ්‍ය වාර්තා කරති වෙනවා ගොලිය කොවිඩ් වසක ත්වය හතුවෙන් රවවාහන නි්පාදනවලට අදාල කොට සිංඟුවීම අර්බුතයට ලෝබරාරටවල් මුහුණ අතරෙක්සත් රාජධහනයද ඉන් පීඩාවට පත් වූ ප්‍රබලේ රාජ්‍යයක් වෙනවා කෙේ වෙතත් දෙදහස් විසි පහසේද නවතත් මෝට රඇ මිියනයක් නිි්පාදනයට බලාපොරොත් වන බවත් ඊට අවශ්‍ය ආයෝජකයන් හා නි්පාදකන්ගේ අවශ්‍යතාවයක් මතු ඇති බවත් එරට බලදහරින් අවදහරණය කරතිබෙනවා. ම යිහි පෘති විකාශය මාවට පත්නවා හම සහ ඇතිහපගේ ප්‍රධාන පවෘති විකාශයෙන් තෙරුන් සරන්නයි නොමපුද්යහබ මෙවැනි වැදකත්වත් නැරමීම සහ ශ්‍රත්තා TV චනලයේ සබස්ක්‍රයි් කර සේනුව සලකුණනො වන්න.